මුලසමින් අවසරයි. දීර්ඝ කතාවක් කිරීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් වික්‍රමබාහු සහෝදරයාගෙන අපි දීර්ඝ කාලයක් සම්බන්ධකම් පැවැත්තුවා. විශේෂයෙන්ම එතුමා සුළුතර ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලදී අපිත් එක්ක එකට හිටියා. මම මෑතකදී ප්‍රකාශයක් කළා. අපේ ජනතාව විශේෂයෙන්ම මුස්ලිම් හා ද්‍රවිඩ ජනතාව මෙවැනි දේශපාලකයෙකුට සිය ඡන්ද පාවිච්චි කරලා එතුමා පාර්ලිමේන්තුවට ගියවලා තිබුණා නම් එතුමාගෙන් තවත් බොහෝ දේ අපිට ලබා ගන්න තිබුණා. ඒත් එතුමා වට්ටා රොක්කුණා ඒ ඡන්ද පෙට්ටිය බලනකොට ඡන්ද පෙට්ටිය මොකුත් තිබුණේ නැහැ. මුස්ලිම් සමාජයත් ද්‍රවිඩ සමාජයත් වැරදුනේ ඒක. අපි දන්නවා පසුගිය වසර කීපයක් තුළ මුස්ලිම් සමාජය යම් යම් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඒ මුහුණ දීපු හැම අවස්ථාවේදීම ආරාධනයක්වත් නොමැතිව වික්‍රමබාහු සහෝදරයා අපිත් එක්ක ඇවිල්ලා වැඩ කරා. අපි ආරක්ෂාව ගැන කතා කරා. අපිට ඒක ලොකු ධෛර්යයක්. අපේ පැත්තෙන් අපි කතා කරනවට වඩා මහජාතියේ සහෝදරයෙක් අපි පිළිබඳව කතා කිරීම අපිට ලොකු හයියක් වුණා. ඒ නිසා ඇත්තෙන්ම අද එතුමා මේ තත්ත්වයේ සිටීම ගැන අපි කලගාටු වෙනවා. ඒත් එතුමාගේ කාර්යභාරය පුරා අවුරුදු 40ක් 60ක් පමණ එතුමා ඉටු කරලා තිබෙනවා. මට පෙර කතා කරපු අපේ කතිකාචාර්යතුමා කිව් වගේ මේ රටේ දේශපාලනයේ වමාංශික දේශපාලනයේ වික්‍රමබාහු සහෝදරයාගේ නම අමතක වෙන්න බෑ. එය ඓතිහාසික ස්ථානයක වාර්තා කළ යුතුව තිබෙනවා. එතුමා හැමදාම ඕනෑම මුස්ලිම් ප්‍රශ්නයක් නම් දෙමළ ප්‍රශ්නයක් නම් එතුමා ඇවිල්ලා මැදිහත් වුණා. අපිට ඒක විශාල ධෛර්යයක් වුණා. ඒ කියන්නේ අපි පමණක් නෙවෙයි, මුස්ලිම් සංවිධාන පමණක් නෙවෙයි, අනිකුත් අයත් ඉන්නවා අපිත් එක්ක කියන ධෛර්යය වික්‍රමබාහු කරුණාරත්න මහතා අපිට ලබා දෙන්න. ඉතින් මෙවැනි නායකයෙකුට උපහාර දැක්වීම ඉතා වැදගත් වෙනවා මේ අවස්ථාවේ. මම විශාල කතාවක් කිරීමට බලාපොරොත්තු වන්නේ දේශපාලන මත පිළිබඳ වටිනා කතාව කීපයක්ම අපිට අහන්න ලැබුණා. ඒත් විශේෂයෙන්ම වික්‍රමබාහු කරුණාරත්න මහතා මේ රටේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ සිටියා නම් සමහර විට පිටත් වඩා ඉහළම තත්ත්වයකට යන්නත් තිබුණා. ඒත් එතුමාට එතනත් අසාධාරණ සිදු වුණා. එතුමාගේ වැටුප පවා ලබා ගන්න බැරුව එතුමාට විශ්වවිද්‍යාලයෙන් එළියට යන්න සිදු වුණා. ඒත් මම හිතනවා අපේ ජනතාව, මේ රටේ ජනතාව ප්‍රභව කරුණාරත්න මහතා අමතක කරන්නේ නැහැ. එතුමා හමු වීමට අපිට හැඳින්වීමක් අවශ්‍ය වුණේ නැහැ. ඕනෑම අවස්ථාවක එතුමාට කාර්යාලයට ගිහිල්ලා එන්න සහෝදරයා මොකද්ද ප්‍රශ්නේ කියලා ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න මාර්ග එතුමා අපිට ලබා දුන්නා. මම හිතනවා මට මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කාල වේලාව අනුව. පුරා අවුරුදු 65කට වැඩියෙන් මෙරටේ දේශපාලන ශාස්ත්‍රයේ වික්‍රමබාහු කරුණාරත්න මහතා අමරණීය නාමයක් ඇති කර තිබෙනවා. ඇත්තම එතුමා ප්‍රතිපත්ති වෙනස් කරලා තිබුණා නම් අද මේ රටේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් වෙන්න තිබුණා. ඒ ප්‍රතිපත්ති එතුමා වෙනස් කරේ නැහැ. ඒකයි අවංක දේශපාලන නායකයෙක් තින තමන්ගේ වාසිය බලා එතුමා කරේ වැඩ කරේ නැහැ. සාපි ප්‍රාර්ථනා කරනවා එතුමාට සෞඛ්‍ය සම්බන්ධ වී තව ටික කලක් හරි එතුමාගේ ඒ සේවය ලබා ගැනීමට. එතුමාගේ සහෝදර පවුලේ සහෝදරවරුන්ට අපේ උපහාරය පිරිනමනවා. පිටත් වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ දේශපාලන පැත්තෙන් එතුමාගේ ගොඩාක් කරුණු තිබෙනවා ඒ වේලාව කාල වේලාව නිසා. අපි මේ මොහොතේදී එතුමාට අපි ස්තුතිය ප්‍රකාශ කරමින් රන් සිල්වක් අපේ සම්ප්‍රදායන කූලව පොරවීමට මට අවස්ථාව ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි.